සමන්තාචකවාලිසු අත්‍රගචන්තු දේවතා සද්ධම්මංමුනිරාචස්ස සුනන්තු සගමොක්කදං දම්ම සවන කාලු අයන් බදන්ත දම්ම සවනෙකාලු අයන් බදන්ත දම්ම සරනෙකාලු අයන් බදන්ත නමුතස්සෙ බගෙවෙතුවරෙහතු සම්මා සම්බුදදස්ස නමුතස්ස භගවෙතුුවරෙ خතු සම්මා සම්බුද්දස්සෙ නමුතස්ස භගවෙතු අරෙ خතු සම්මා සම්බුද්දස්ස කත මංචභික්කවේ දුක්කං අරිය සච්චන් ච අජ්ජත්තිකානි ආයතනානිී තිස්ස වචනීයංති ගරුතර මහා සංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත පින්වත්නේ මිට කලින් අපි දේශනයකදී පංච උපාදානස්කන්දය පිළිබඳවත් පංචස්කන්දය පිළිබඳවත් පංචස්කන්දය කොහොමද පංච උපාදානස්කන්දයෙන් වෙනස් වෙන්නේ කියන ආකාරය පිළිබඳවත් එවගේම විදර්ශනාවඩන යෝගාවචරයෙක් නිර්වාණය අරමුණු කරගන කුමක් අරමුණු කරගන ද විදර්ශන වඩන්නේ කියන කාරණය සම්බන්ධවත් කතා බා කරනු ලැබවා. පින්වත්න අදදිනයේදී අපි කතාබා කරන්නට සූදානම් වන්නේ ආයතන පිළිබඳවත් කාලවේලාව තිබෙන පරිදි ධාතු පිළිබඳවත් කියන කාරණ පිළිබඳව. ලෝතුරා බුදුපියාණන් වහන්සේ අවබෝධකටගත් පරම සත්‍යය. විවිධ විවිධ ආකාරවලින් විධ විධ පුද්ගලයාගේ මනසේ සහ නුවන ගතිසභාවවල එක් වෙනස්කම් අනුව ගැලපනාකාරෙන් විවිධ පරියායවලින් ලෝතුරා බුදුපාණන් වහන්සේ දේශනා කොට වදාරලා තියෙනවා. චතුරා සත්‍යය පිළිබඳව උනත් පෙනවත්න එකම චතුරාර් සත්‍ය පිළිබඳව, විවිධ පර්යායවලින් ලෝතුරා බුදුපාණන් වහන්සේ විවිධඇත්තන්ට අවබෝධ වීමේ පහසුව සඳහා ධර්මය දේශනා කරලා තියෙනවා එ අතර තියෙනවා කන්ද සූත්‍රය ධාතු සූත්‍රය ආයතන සූත්‍රය කළ සූත්‍රතුනක් සංයුක්ත නිකායේ මේ සූත්‍ර තුනේදී ඉතාම පැහැදිලිව දුක්ක ආරය සත්‍යය කියන්නේ කුමක් ද කියනකාරණය පැහැදිලි කරනා දුක් ආය සත්්‍යය කියන්නේ කුමක්ද කියලා අදම්ම චක්කප පවත්තන සූත්‍ර පැහැදිලි කරනවා දීර්ග විදිහට ඉපදීම දුකක් දිරාපත්වීම ජරාවට පත්වීම දුකක් ලඩදුක්කලට භාජනයවීම දුකක් මරණයට පත්වීම දුකක් ආදී විදිහයට විස්තර කරනවා. මෙ කන්ද සූත්‍රය තුළ ඉතාම පැහැදිලිව පින් මත්න දුකනැමැති ආය සත්‍ය යනු පංචස්කන්දයයි කියල පංච උපාද අනස්කන්දයයි කියලා විස්තර කරනවා. එවගේම ආයතන සූත්‍රයේදී, දුකනෙමැති ආරෙ සත්‍යය කුමක්ද කියලා ප්‍රශ්නයක් කහලා අධ්‍යාත්මික වූ ආයතන හයයි කියලා පැහැදිලිව දේශනා කරනවා. ධාත සූත්‍රයේදී, දුකනෙමති ආරෙ සත්‍යය කුමක්ද කියලා පැනයක් නගලා, ඒයට පිළිතුර ධාතු දහටයි කියලා පිළිතුරු දෙවා. එතකොට මේලෝකෙ සාමාන්‍ය කෙනෙක් දුකයි කියලා දකින දෙහෙනෙමෙයි, ලෝතුරා බුදු කෙනෙක් විසින් අවබෝධ කළ යුතු ආරෙ සත්‍යයක්කු දුක කියලා දේශනා කළේ. ඉතිං නිර්වාණය අවබෝධ කිරීම සඳහා. කෙලෙස්ගිනි නිවාගැනීම සඳහා. සංසාර දුකින් නිදහස්සීම සඳහා කෙනෙක් බලාපොරොත්තු වෙනව නම් අපහසුවෙන් හරි මේ කියන උතුම් ගැඹුරු ආරෙ සත්‍යන් අවබෝධ කරගන්න වෙහෙසන්න ඕනෙ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවම්, මේ වගේ මහා ගැඹුරු විදිහට මේ ඉස්කන්ද ධාතු ආයතන ගැඹුරින් කටපාඩන් කරලා. ඒවලතියන ලක්සණ තේරුම් අරගෙන. නැවත නැවතේව්වා පටිච්ච සමුපාදය විදිහට එවනත්තන්ත්‍රි ලක්ෂණ විදිහට මනසි කාරයේ යෙදෙන්න්නට ඕනද මේ අවබෝධයට පත්වෙන්න එහෙම නැත්නම් බොහෝම කෙටි දේශනාවක් කහල අවබෝධයට පත්වෙෙන්න්න පුළුවන්ද කියලා කෙනෙට හිතෙන්න්න පුළුව. ි කලින් දේශනාවකදත් සිහිපත් කළා මෙලෝකයේ දෙවියන්ගේ මිනිසුන්ගේ මේ මනුස්සදිව්‍ය ප්‍රජාවගේ ධර්මය අවබෝධ කිරීමට ගැලපෙන ඥාන මට්ටමතියෙන්න්නේ එක එක අවස්ථාවල තියුණ ඥාන මට්ටමක් තිබුණු ඇත්තුූ උද්ගට තඥ කියල කිව්වා ඒ ඇත්තු සුළු දේශනාවක් පදකීපයක් ඇසීම තුළිින් අවබෝධයට පත් වනා ධර්මදේශනාවක් ධර්ම කරුණු බෙදල බෙදලා විග්‍රහ කරලා බොහොම ගැමරරිංග දේශනා කරපු හම විස්තර වශයෙන් දේශනා කරපු හාම. ඒ දේශනාව කෙලවර අවබෝධයට පත්වෙෙන්න්න පුළුවන් වුණු ඥානසක්තියක් තිබුණු ඇත්තන්ටකුවෝ විපචිත්‍ය කියලා. දැන් ඊළඟට, නෙය සහ පදපරම කියන කොටස් දෙක ඉතුර වෙනවා. මෙ විදර්ශනා වැඩීම ධර්මය ඉගෙන ගැනීම ත්‍රිපිටකේ හැදැරීම අර්ථකතා කියවීම අර්ථය නැවත නැවත මෙනෙහි කිරීම කටපාඩං කිරීම මනසිකාරයයදීම. මේ දේවල් ලොක්කෝම කරන්න සිද්ධ වෙන්නේ මේ නෙයිය කියන තැනැත්තාට සහ පද පරම කියන තැනැත්තට. පදපරම කියන තැනත්තා නම් මේ ජීවිතය තුරද අවබෝධයකට පත්යෙන්ෙ නැහ. ඔහුට මේ සිද්ධ කරන, ධර්මිහි හැසිරීම ධර්ම ප්‍රතිපදාව අනාගත භවයකද අවබෝධය පිණිස නුවන තිවුණ වීම පිණිස ඒකාන්තෙන් හේතුවෙනවා. නේයතනැත්තාට මේ ජීවිතය තුළදී කවදානමුත් අවසාන මොහොතේදී හෝ අවබෝධයට පත්වීමට ප්‍රතිපදාව හේතුවෙනවා. ඉතින් කෙනෙක්ට මුලින්ම තමන් නේය කොටසද අයිතිවෙලාතියන්නේ හෙමැනැත්තම් පද පරම කොට සටදායිති වෙලා යන්නේ කගෙන කාරණය හොයාගන්න බැර යන. යාගන්න තියන එක්ම ක්‍රමය වෙන්නේ ප්‍රතිපදාවේ යෙදෙනයක. එනිසා ධර්මය අවබෝධ කිරීම බොහෝම අපහසු දෙයක්. මෙ ධර්මය අපහසුවෙන් නමුත් අවබෝධ කළ යුතුවන්නේ ධර්මය අවබෝධ කිරීම තමයි සංසාරික දුකට ඒකාන්ත පිළියම බවට පත්වෙන්නේ. එනිසා අපහසුවෙන් නමුත් මේ ධර්ම කරුණු මතක තියාගන නැවත නැවත මේ වස්ත්‍රවනය කරලා කටපාඩන් කරගන මනසිකාරයේ යෙදන ක්‍රමය ග්‍රහණය කරගන්න එක බොහොම වටිනක්. ඉතිං පංචස්කන්දයක් විදිහැට එමනැත්තං ඉස්කන්ධ පංචකයක් විදිහැට සත්වයා පුද්ගලයා කියලා අපි ලෝකයේ කතාකරන මේ දේ ලෝතරා බුදුපාණන් වහසේ බෙදා දැක්වා. තව වචනවලින් අපි කීවොත් ජීවිතය කියලා අපි යමක් පිළිබඳව කතා කරනවාද, අනේ ජීවිතය ඉස්කද පහකට බෙදලාවෙන් කරලා පුද්ගලය තුළ ඇති මෝහේ නැතිවෙන්න. සක්ක ඇදිට්ිය නැතිවෙන්න ලෝතුරා බුදුපාණන් වහන්සේ අපිට උගන්නවා වදාලා. ඒ උගන්නා වදාලා වගේම ස්කන්දවලට බෙදු්පු ධර්මතාවයන්ම නැවත වතාවක් පින්මත්නි චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරිත්්‍යවය පදනම් කරගන ආයතන දොළහකට, ොතුර බුදු්ාණන් වහන්සේ විසින් බෙදෙනු ලැබුවා. දෙම් මේ ආයතන දොළහට කොහොමද බෙදල තියෙන්නේ ජීවිතය. සත්ව්‍යාව කොහොමද ආයතන දොළහකට වෙන් කරල දක්වළ තියෙන්නේ. අධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා බාහිර යතන හයක් තියනම්. මෙතන මේ අධ්‍යාත්මික කියන වචනේ පාලි අධ්‍යත්තික කියන වචනයෙන් එන්නේ. මේක මේ වෙනම අධ්‍යාත්මික ආත්මයට සම්බන්ධ ඒවගේ තේරුමක් නෙමෙයි තියෙන්නේ, සම්බන්ධ වූ කියන තේරුම තමයි මෙතනද ඉස්මතු කරලා ගන්නට ඕන වෙන්නේ. ඇස කන නාසය දිව කය මනස අධ්‍යාත්මික ආහිතන වෙනවා. මේවට අරමුණ වෙන රූප සබ්ද ගන්ද රස ඉස්පර්ස මනසට අරමුණ වෙන ධර්ම මේවා බාහිර අරමුණු විදිහට ගන්නවා. දැන් එතකොට මේ පාලියෙන් කිය අදි චක්කා අයතනය සෝතායතනය ගානායතනය ජිව්හායතනය කායායතනය මනායතනය කියනවා. අධ්‍යත්මිකා අයතනහාය බායිරහායතනය පිළිබඳව කියදිෙන රූපායතනය සද්ධායතනය ගන්දාායතනය රසායතනය පොට්ටබායතනය ධම්මායතනය කියලා. දැන් අභිධර්මී ඉගෙනගත්තු කෙනෙක්ට නම් මෙන්න මේ ආයතන වලට මොනවද අයිති වෙන පරමාර්ථ ධර්ම කියලා ොමහසුවෙන් තේරුම් ගන්න පුලුවන්කම තියෙන. දැන් චක්කායතනයේ කියල කියන්නේ අභිධර්මයට අනුව චක්කු ප්‍රසාදය. එවගේම සෝතායතනයේ කියලා කියන්නේ අභිධර්මයට අනු සෝතක් ප්‍රසාදය. මේ විදිහට ආයතන පහක් තියෙනවනේ ගානායතනය එවගේ ජිවහායතනය කායතනයක් එක් කළ මේ කියන දේවල් එම නමින්ම හැඳින්වෙන ප්‍රසාදරූපයන් ටයි අයිති වෙන්නේ. මේ ප්‍රසාදරූපයන් පිළිබඳව අපි මීට පෙර කතා කරලා තියෙනවා. චක්කාා යතනය පිළිබඳව ගත්තහම චක්කු කියලා කියන්නේ ඇස. ඇස කියන එක කොටස් දෙකට බෙදනවා අභිධරමය තුළ සසම්භාර චක්කු පසාද චක්කු කියලා. ඒ විදිහට ආයතන සියල්ලක්ම මේ ආයතන ප්‍රධාන අයතන පහම සසම්භාර ආයතනයක් පිදිහටත් ප්‍රසාද හිතනයක් විදිහටත් බෙදා ක්වන්නඩ ඕනේ අපීඉගෙන ගන්න ඕේ ඇස කියන එක සසම්භාරචක්කු කියලා කිව් හම ඒකෙන් අර්ථගැන් වෙන්නේ මස්වලිින් ලේවලිං පේසිවලිං පටකවලින් සකස්වෙලා තියෙන ඇස් ගුලිය පිළිබඳව දැන් අන්ද කෙනෙක්ට රූපපේනෙ නැති කෙනෙක්ට මේ සසම්භාරචක්කුව තියෙනවා හැබැයි අට රූප පෙනෙනෙ නැහැයි කියලා කියන්නේ ඇහේ පෙනීමේශක්තිය නැහැයි කියලා කියන්නේ ඇහේ ප්‍රසාධේනය කියන එක එතකොට ඇසිං රූප දැකීම සඳහා තියන ප්‍රසාදයට පේට තමයි කියන්න මේ ප්‍රසාදේ චක්කු ප්‍රසාදය කියලා. කණින් සබ්ද ඇසීම සඳහා තියන ඔපේට තමයි කියන්නේ සුවත ප්‍රසාදය කියලා. සසම්භාර කන කියලා කියන්නේ මස්වලින් නහරවලින් ලේවලින් පේසිවලින් පටකවලින් හැදිච්ච කන. සබ්ද ඇසීම සඳහා තියන ඔපය තමයි ස්ුවත ප්‍රසාදය කියන්නේ. පිළිබඳව ගත්තොත් විශේසයෙන් මෙතනදී කයහි මේ අස්තීංගෙන් පේසිීන්ගෙන් පටකවලින් සයිලවලින් මස්වලින් ලේවලිින් දෙතිස්කුණපයන්ගෙන් සකස්වෙලා තියෙන සරීරය සසම්භාර කාය එහි ඉස්පර්ස ලැබීමට සුදුසු අන්දමින් සමපුරා කයපුරා විහිදිලා පවතින ඔපේට කියනවා කාය ප්‍රසාදය කියලා කාය ප්‍රසාදය කය තුළ නැති තැන්තියෙනවා උදාාරණයකට ගත්තොත් අපි කෙස් දිගුවේද්දි කෙස් කපනවා. කෙස් කපද්දි අපිට රි දෙෙන්න්නේ නැහැ. එතකොට ඒ කෙස්සල කායක් ප්‍රසාධයේ කියන ප්‍රසාධරූපය නැහැ. නියපුතු වැඩු නහම නියපතු කපලදානවා.ඒ නියපතු කපලදා අද්දි නියපතු කපද්දි අපිට නියපොත්ත කැපීම තුළ දුක්ක වේදනාවක් ඇතිවෙන්නේ නැහැ. එතකොට නියපතු තුළ කාය ප්‍රසාදයෙන් නැහැ. මේ විදිහට ප්‍රසාදය ඇතිතැන් තියෙනව ප්‍රසාදය නැතිතැන් තියෙනවා. තවදුරටත් කීවොත් වියලුණු සමක තැන්තුවාලයක් වෙනවා. තුවාලයක් වු හම හම ගැලවිලා එල්ලෙනවා. එතන හම වියලිලා යනවා. එ වියලුණු අජීවී හම තුළ කාය ප්‍රසාදයෙන් නැහැ. ඒ අපට කපල ඉවත් කරන්න පුලුවන්කමක් තියෙනවා. අන්න ඒ විදිහට ප්‍රසාදය සහ සසම්භාරයේ කියන දෙකක් පි බොහොම පැහැදිලිව තේරුම්ගන්න ඕනේ, විදර්ශනා වඩන්නට ආරම්භ කරන මුල් අවදයේදී මොකද නැත්නම් පසු කාලීනව මේව සම්බන්ධව ගැටලු ඇතිවෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට ඇසට අරමුණුවෙන රූපය කියලකිව්වේ වර්ණ රූපයට ද මේක බොහෝ දෙනෙට ගැටලු තියෙන එතකොට අපිට රූප පේනවා කියලා කියන්නේ පේන වරණය විතරද. අපිට පේන්නේ වර්ණය විතරයි අපිට රූපයක් පේනවා කියන්නේ සූර්යාගේ ආලෝකය යම් කිසි වස්තුවකට වැටිලා ඒවස්තුෙන් අපේ ඇසට පරාවර්තනය වෙනකිරණ විශේසයක් තුළින් තමයි අපිට ප්‍රතිබිම්බේ සකස් වෙන්නේ. එතකොට යම් කිසි වස්තුවකට ආලෝකයේ වැටිලා පරාවර්තනය වෙන්නේ නැත්නම්. ඒවස්තුව අපිට පේනෙ නැහැදැන් උදාහරණයක් විදිහකට. අපිට කතා කරන්න ලැබුණම සුනග කියන දේ. සුළඟ අපේ ඇස් දෙකට පේන්නේෙ නැහැ හතුව සුළඟට වර්ණයක් නැතිකම. සුළඟට ආලෝක තරංග වැටිලා, අපේ ඇහැට ග්‍රහණය කරගන්න පුළුවන් තරමට ඕලාරිකව පරාවර්තනය වෙන්නේ නැහැ. එතකොට අපි පැහැදිලිව තේරුගන්න ඕනේ අභිධර්මය තු, බොහෝම පැහැදිලිව විස්තර කරනවා ඇසට ගෝචරවන්නේ ඇසට ගොදුරුවන්නේ රූපයේ වන්න රූපයයි කියලා. තමයි ගොදුරු වෙන්නේ. කනට ගොදුරුවන්නේ කනට ගොදුරුවන්නේ සබ්ද රූපය. නාසේට ගන්දරූපය, දිවට රසරූපය. කයට මොනවද ගොදුරු වෙන්නේ. පින්වත්න කයට අපි කියනවන්නේ පොට්ටබ්බය කියලා පොට්ටබ්බේ කියලා කියන්නේ ඉස්පර්සය. ඉස්පර්සය ධාතු තුනක් තුලින් තමයි අපිට දැනෙන්නේ. පටවි තේජෝ, වායෝ කියන ධාතුතුනාශ්‍රයෙන්. මෙන මේ පටවි තේජෝ වායෝ කියන ධාතුත්වන තමයි, මෙතනදි පොට්ටබ්බේ කියලා විස්තර කරන්නේ. ඊඟට අපි කතා කරන්න ඕන ඊළඟට මොකක්ද මේ මනෝධාතුව තියෙනවා ධම්ම ධාතුව තියෙනවා. මනෝධාතුව කියල කතා කරන්න පින්වත්නි මෙතනදී එකකුන් අනෝ චෛතසික. ි කියවා චිත්තයන් අසු නමයයි කියළ එකින් අනු චිත්තය. එකකුන් අනූ කියලා කියන්නේ අනුවට එකක් අඩුයි කියන අර්ථය. චිත්ත පරමාර්ථයේ අසූ නමයක් වුණු සිත් මෙතනදි මනෝධාතුවට අයිති වෙනවා. එළඟට දම්මධාතුවට මනවාදා අයිති වෙන්නේ. ධම්මධාතුවට පින්වත්න්නේ. අර චෛතසික පනස් දෙ දෙපනස් චෛතසික කියනවත් චෛතසික පරමාර්ථය, ජායිතසික පනස් දෙකයිති වෙනවා. ඒවගේම සූක්සම රූප දාසයක්තියෙනවා. ඒ සූක්සම රූප දාසය අයිති වෙනවා. ඒවගේම නිබ්ානේමනැත්තන් නිවන නෙමැති පරමාර්ථය අයිති වෙනවා. මේ වතමයි පරමාර්ථධර්ම විදිහට ගත්තහම ආයතන දොළහට අන්තර්ගත වෙන දේවල්. මේ ආයතන පිළිබඳව බෙදා දැක්වීමේ දී. අ කලින් අපි කතා කරපු ස්කන්දයම්මයි මේ බෙදා දැක්වේ. හැබැයි ස්කන්දයන්ට අයිති නොවනු දෙයක් මෙතනදි ආයතනවට අයිති වෙලා තියෙනවා. අපික තේරුම් ගණඩෝන වෙන්කරගණඩෝන පැහැදිලි කරගණ්ඩෝන. ස්කන්දයක් පිළිබඳව විග්‍රහයේදී පින්වත්න ඉස්කන්දයක් අතරට නිවන අන්තර්ගත කළේ නැහැ. ඇ නිවන අන්තර්ගත කළේ නැත්තේතනද. නිවනට කාලබේ දෙයක් නැහැ. අවකාසබේ දෙයක් නැහැ. ීන නිවන ප්‍රනීත නිවන කියලා විවිධ ප්‍රබේද ගුණතත්ත්වයක් නෑ නිවන එක්කම සාන්ත ස්භාවයා ඉස්කන්ද කියලා කියන්නේ පින්වත්න සමූහ වස්යෙන් ගන්න පුළුවන් දේවල් අතීතානාගත වර්තමාන කියලා කාලවසයෙන් බෙදනවා ගතිස්භාව සූක්ෂම ප්‍රනීත ඒ විදිහට බෙදෙනවා ඒ ඔක්කෝම එකතු කරලා එකක් ලෙස සමූහයක් ලෙස අරගන ඔන්න කියනවා ඉස්කන්ධ කියලා හැබයි නිවන එහෙම බෙදා දක්වලා සමූහයක් විදිහට රාසිියක් විදිහට ගන්න පුළුවන් ධර්මතාවයක් නෙමේ නිසා ඉස්කන්ද පංචකයට නිබ්භාන කියන පරමාර්ථය නිවන කියන අසංකත ධර්මය අන්තර්ගත කලයි ගැන් වෙන්න හැ. හැබැයි මේ ආයතනවලදී පින්වත්ි අර ඉස්කන්ද විදිහටම බෙදපුතේ තමයි බෙදා දක්වළ තියෙන්නේ. හැබැයි මෙතනදි පින්වත්න. ඉන්්‍රියන්ගේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරිත්වය තමයි පරිාය විදිහට යොදාගෙන තියෙන්නේ සමහර අයගේ රූපපය ආත්මය කියනැහැඟීම වේදනාවත්මය කියනහැඟීම සංඥාවත්මය කියනහැඟීම මමය මාගේ කියනැහැඟීම වැඩිපුර ගැඹුරට නැති වෙන්න පුළුවන් හැබැයි බොහෝදනගේ හිත ඇතුලේ ඇති වෙනව මෙහෙම හැඟීම එයට ඇතිවෙන්න පුළුවන් දකින්නේ මම දුටුවේ මම මගේ එහහිම් මම දැක්කේ. රූපදකින්නේ මම මගේ ආත්ම විසිං රූප දකිනවා. අහන්නේ මම ඇසෙන්නේ මට ඇසීම සිදු කළේ මගේ කන ඇසීම මටයි සිද්ධ වනේ. මගේ යාත්මේ විසිංහ සබ්දහනවා. මේ විදිහට ඉන්ද්‍රියන්ගේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය මත්ත ගොඩනගෙන චිත්ත චෛතසික තුළ එයාට සක්කා අයිදිට්ටිය ඇතිවෙන්ඩ මාර්ගයක් සකස් වෙනවා. අන්න ඒ ස්වභභාවය නැතිකිරීම සඳහා. එවැනි අයට තමයි මේ ආයතන බෙදා දක්වල වෙන්වෙන් කරලා ලූතුරා බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. පින්වත්නී චිත්ත චෛතසිකයන් ක්‍රියාකාරී වෙන ස්ථාන නිසා මේවට ආයතන කියනවා. චිත්ත චෛතසිකයන් ක්‍රියාකාරී වෙන්නේ ඇසයි රූපයි සම්බන්ධ උනහම කනයි සබ්දයි සම්බන්ධ වනහම, නාසයයි ගන්දයයි සම්බන්ධ වනහම, දිවයි රසයයි සම්බන්ධ වනහම, එවගේ කයයි පහසයි සම්බන්ධ වනහම, එවගේ මනසයි මානසික අරමුණු ධර්මය නොයි සම්බන්ධ වනහම. චිත්ත ක්‍රියාකාරිත්වය චෛතසික ක්‍රියාකාරිීත්වය ඇති වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය තුළින් තමයි අපි ලෝකය අවබෝධ කරගන්න තේරුම්ගන්නේ ලෝකයට ඇලෙන්නේ ලෝකයට ගැටෙන්නේෙ. යම් යම් දේල් පිළිබඳව විතර්ක ගොඩනගන්න ප්‍රපංච ගොඩ නගන්නේ මේ ඔක්කෝම ඇතිවෙන්නේ ආයතනවල ක්‍රියාකාරිත්වය මත. ඒ නිසා ආයතන විදිහට සත්වයාව එමනතන් ජීවිතය මම කියනකාරණය බෙදා දක්වලා ඒවා හුද ආයතනයන්ගේ ක්‍රියාකාරිත්වයක් පමණයි කියලා අවබෝධ කරගන්නට ලෝතුරා බුදුපියාණන් වහන්සේ අපිට මඟ පෙන්නනම්. පින්වත්න මෙහෙම ආයතනවරට බෙදලා ඊළඟට ලෝතුරා බුදුපාණන් වහන්සේ මම කියනකාරණය එවන ත සත්ත්වයා පුද්ගලයා ජීවිතය කියන කාරණය නැවත බෙදනවා ධාතු දහටක් විදිහට. දුක කියන ආර සත්්‍යය කියලා ලෝතුරා බුදුපියාණන් වහන්සේ ධාතු පෙන්වනවා එක පර්යායකින්. මේ ධාතු දහට විදිහට බෙදන්නේ කොහොමද මෙතන තියෙනවා පෙන්වත්න ඉන්ද්‍රියන් හයතියෙනවා අරමුණු හයතියෙනවා විඤ්ඥාන හයක් තියෙනවා ඉන්ද්‍රියන් හාය තමයි චක්කු සෝත ගාන ජිව්හා කාය මන අරමුණුහය තමයි රූප සබ්ද ගන්ද රස පොට්ටබ්බ දම්ම විඤ්ඥාන හය තමයි චක්කු විඤ්ඥාන සෝත විඤ්ඥාන ගාන විஞ්ඥාන ජිව්හාවිஞ්ඥාන කායවිඤ්ඥාන මනෝවිඤ්ඥාන කියනහය මෙතනදී විශේසයෙන් බෙදා දැක්වීමදි අර ආයතන විදිහට ගත්තු කාරණා දොළහම මෙතන තියෙනවා. ආතන විදිහට ගත් අනේ ඇසකණනාසේ දිවසරීරය මනස්ස රූප සබ්දගන්ධ රස ඉස්පර්ස ධර්ම ඒ කියපු කාරණා දොළහම මෙතන ධාතු විදිහට කියවෙනවා. හැබැයි මේ දෙකේ සම්බන්ධතාවේ ඇති කරන විඤ්ඥානයේ ක්‍රියාකාරිත්වයත් මෙතනට අන්තර්ගත කරලා ඇසයි රූපයයි සම්බන්ධ වෙද්්‍ය උපදින චක්කු විඥානයේ ගැන කියලා තියෙනවා. කනයි සබ්දයයි සම්බන්ධ වෙද්ධී උපදින සෝත විඤ්ඥානයේ ගැන කියලා තියෙන. නාසයට ගන්දයක් දැනීම ඇතිකිරීමේ ශක්තිය ලබාදන ගානවිඤ්ඥානයේ ගැන කියලා තියෙන. ඒ විදිහෙට ජිවහාවිඤ්ඥානයේ, කායවිඤ්ඥානයේ, මනෝවිඤ්ඥානය පිළිබඳව කියලා තියෙන. මේ විදිහට, අවදුරටත් මේ ඉන්්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය දහටක් විදිහට ලෝතුරා බුදුපියාණන් වහන්සේ බෙදා දක්වලා තියෙන. ඇයි ඉස්කන්ද විදිහට බෙදපුදේ ධාතු විදිහට නැවත බෙදුවේ. ඉස්කන්ද විදිහට බෙදුපුදේ ආයතන විදිහටත් බෙදලා ආයතන විදිහට බෙදුපුදේ ඇයි නැවත ධාතු විදිහට බෙදුවේ කියර පිට ගැටලුවක් ඇතිවෙනවා. පින්වත්න සමහර කෙනෙක්ගේ, විඤ්ඥානයයි ආත්මේ කියන හැඟීම හරි තදයි දෙ බුදුපාණන් වහන්සේ ජීවමාන යුගේම භික්‍ෂුවක් හිටිය සාති කියලා ඒ සාති කියයන භික්ෂුව භවයෙන් භවයට බවයෙන් බවයට ගමන් කරන්නේ සැපදුක් විඳින්නේ විඤ්ඥානයයි කියලා මතයක් පල කරා ලෝතුරා බුදුපාණන් වහන්සේ ජීවමාන යුගයේදී බුද්ධසාාසනය පැවිදි වෙලා හිටපු භික්ෂූන් වහන්සේලාට පවා එවැනි අද හස්තිබනා සමහර අයගේ සරීරයේ පිළිබඳව ආත්න දෘෂ්ටයක් නැති වනාට සරීරයේ මමය මාගේ කියලා දැඩි ග්‍රහණයක් නැතිවනාට සරීරයේ තුළ ආත්මේ තියනවා ආත්මය තුළ රීරේ තියෙනවා ශරීරය නිසා ආත්මය පවතිනවා මේ වගේ හැගීම් නැතිවුණනාට ඒගොල්ලන්ගේ හිතේ තුළි තියෙනවා කයනං දරකඩක් බඳුයි හැබැයි විඤ්ඥානය පවතිනවා කියලා හැඟීම විඤ්ඥානයේ පවතිනවා විඤ්ඥානයේ ගමන් කරනවා භවයක් භවයක් කරා යනවා කියපු හම ලෝතුර බුදුපියාණන් වහන්සේ සාති කියන භික්ෂුවට කතා කල්ලා තියෙන්නේ මෝගපුරසය කියලා. මෙතන මේ මෝගපුරුසයා කියලා කියනිෙ හිස්පුරුසය හිස්පුද්ගලයා කියන අර්ථය. හිස්පුද්ගලය කියලා කියනි ධර්මයෙන් ධර්ම අවබෝධයෙන් ධර්මය තුළින් ලැබියයුතු මගපලාදී ගුණයන්ගෙන් හිස් කියන අර්ථය. බදුපාන් වහන්සේ බොහොම දෝ සා රෝපනය කළයි අදහසට ලෝතුරෝ බුදුපියාණන් වහන්සේ නිත්තරම ඉස්මතු කරලා පෙන්වන්න පින්වත්නිය අපිට හේතු පල දහම හේතුව නිසා පලේ සකස්වෙනවා හේතුන් නිසා පලේ සකස්වෙනවා හේතු පලදහමට අනුව සකස්වෙන චිත්ත පරම්පරාවක් පිළිබඳව අපට ව ගන්නවා. සිතක් උපදිනවා නැසෙනවා තවසිතක් උපදිනවා ඒ හිත උපදිනවා නැසෙනව තවසිතක් උපදිනවා විවිධ ප්‍රත්‍යන් හේතු කරගෙන මෙහෙම පරම්පරාවක් විදිහට පින්වත්න හිත පවතිනවා. එම නැත්නම් විඤ්ඥානයේ ගුලියක් විදිහයටට විඤ්ඥානයේ එකක් වි විඤ්ඥානය එකම සක්තියක් විදිහට පවතින ස්වභාවයක් නෙමේ. ඒ වෙනස්වීමට යටත් අනිත්‍යතාවයට යටත් දුක්කතාවයට යටත් නාත්මතාවයට යටත් ධර්මකාරණයක් විදිහට අපි තේරුම් ගණ්ඩෝනේ එ නිසා ඒ තේරුම් ගැනීමේ පහසුව පිණිස විඤ්ඥානය බොහෝම ප්‍රබේධවරට බෙදා දැක්වීමක් මෙ ධාතු පිළිබඳවයි ඉගැන්වීමේදී පැහැදිලිව පෙන්වල තියෙනවා එනිසා ඒ අපි බොහෝම සැහැල්ලුවෙන් එකන බොහොම නිස්කලංකව ඉගෙන ගණ්ඩෝනේ මනසට ධාරණය කර ග්ඩෝනේ එම නැත්නම් ඉදිරියේදී ධාතු වස්සේෙන් භාවනා කරන්න අපිට බැරුයනවා. පින්වත්නිමිත් ධාතු කියන වචනතේරුම මුලින් ඉගෙන ගණ්ඩෝනි. ධාතු කියලා කියන්නේ සත්ව සභාවයක් නොවේ. පුද්ගල සභාවයක් නොවේ, හුදෙක් ධාතු මේය සභභාවයක් කියන අර්ථයයි. එතකොට සත්ව පුද්ගල සභාවයෙන් තොර හුදෙත් ධාතු මේ සභාවයක් කියනන්නේේ කෙම්ම පේනවා, ධාතු කියනෙ ඉගැන්වීම සිද්ධ කරලා තියෙන්නේ සත්ව සංඥාව පුද්ගල සංඥාව ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ටිය නැතිකිරීම සඳහාමයි කියන කාර්මය. දැන් අපි මේවා අභිධර්මය සතර පරමාර්ථ වලට බෙදීයන්නේ කොහොමද සතර පරමාර්ථ ධර්මවලින් මේවාට අන්තර්ගත වෙන්නේ මොනවාද කියදේ පිළිබඳ ඉගෙන ග්ඩෝනි. කි අර ආයතනවලදි විග්‍රහ කලා වගේම චක්කු ධාතුවට පින්වත්න්නේ චක්කු ප්‍රසාදය. සෝතධාතුවට සෝත ප්‍රසාදයේ විදිහට ප්‍රසාදරූපපා එහෙම්ම ේනවා. එයට පස්සේ පරූප සද්ද ගන්ද රස මේදේවල් වලට අර කියපු බාහිර ආයතනයන් වලට අදහස් කරපු දේවල්ම සම්බන්ධ වෙනවා ඒ කියන්නේ. රූපය කියලකිවේ වන්න රූපයයි. සබ්දධාතු කියලකිව්වේ සද්ධ රූපයයි. ගන්ධධාතු කියලකිවේ ගන්ධ රූපයයි. රසධාතු කියලකිවේ රසරූපයයි, පොට්ටබ්බධාතු කියල කිවේ පටවි, තේජූ, වායෝ කියන භූතරූප තුනයි. මේ විදිහට විස්තර කරගෙන තේරුම් ගඩුවනේ. ඊළඟට මෙතන වැඩිපුරම බෙදාදක්වලා තියෙන්නේ කුමක්ද. ෙදා දක්වල තියනෙ ඇර කියප විදිහයට මනස සහ විඤ්ඥානය කියන කාරණය කියලපි තේරුන්ගන්න ඕනේ. මෙතනද චක්කු විඤ්ඥාන කියලා කියන්නේ අ අහේතුක සිත්් පිළිබඳව ඉගන ගනිද්‍ය ඔබ දැකල තියෙනවා චක්කු විඤ්ාන සිද්ධකක් තියෙනවා.ඒ චක්කු විඤ්ඥාන සිද්ධෙක මෙතනද චක්කු විඤ්ඥානයට අයිති වෙනවා. සෝත විඤ්ඥාන සිද්ධක සෝත විඤ්ඥානයට අයිති වෙන සෝත විඤ්ඥාන ධාතුුවට ගාන විඤ්ඥාන ධාතුවට ගාන විඤ්ඥාන දෙක අයිති වෙනවා. එවගේම ජව්හාවිඤ්ඥාන ධාතුවට ජිව්හාවිඤ්ඥාන දෙක අයිති වෙනවා. කායවිඤ්ඥාන ධාතුවට කාය විඤ්ඥාන දෙකයිති වෙනවා. මේ පිළිබඳව යම්තරමකට වැටහෙන්නේ නෑවගේ හැඟීමක් තියෙනවනම්. ඔබට කරන්න තියෙන්නේ අභිධරමයේ පරමාර්ථ ධර්ම පිළිබඳව ඉගෙන්වෙන ග්‍රන්ථයක් කරගන එම නැත්තන් ඒ සම්බන්ධ දේශනාවක් අරගන. එහි අහේතුක සිත් පිළිබඳව තියන කොටස බොහෝම ගැඹුරිං නුවණින් විමසමින් අධ්‍යයනය කරන එක. එතකොට මේ සම්බන්ධ වබට අවබෝධය ලැබෙනවා.ඊට පස්සේ මෙතන මනෝධාතු කියල එකකුත් තියෙනවා මනෝ විඤ්ඥානධාතු කියල හෙකුත් තියෙන දම්මධාතු කියල හැකුත් තියෙනවා. එතකොට මනෝධාතු කියලා කියන්නේ මොකක් ද පින්වත්න මනෝධාතු කියලා කියනවා මෙතනදි. ඔබ දන්නවා සම්පටිච්චන සිත් තියෙනවත් දෙක. ඒ සිද් දෙකයේ පංචද්දවාරා වජ්්‍යන සිත තියෙනවා. මෙන මේ සිද් දෙකට මෙතනදි කියනවා මනෝධාතුව කියලා. එළඟට ඉතිරි චිත්ත පරමාර්ථය තියෙන සිත් ඔක්කෝම ගන්නවා පින්වත්නී මනෝවිඤ්ඥානධාතුවට. ඊළඟට, ධම්මධාතු කියලා කිව් හම සෝක්ෂවම රූපදස්සයයි, චෛතසික පනස් දෙකයි නිර්වාණයයි අන්තර්ගත කරලා තියෙනම්. මේ විදිහට සතර පරමාර්ථධර්ම ධාතුවලට බෙදීයන්නේ කොහොමදයි කියලා අපි තේරුම්ගන්නට ඕනේ. තේරුම් අරගනය පිළිබඳව නැවත 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 කියවලා මනසිෙද්ධාරණය කරගණ්ඩ ඕේ. එතකටයි කවුරු හරි කෙනෙක් මේ ජීවිතයතුවලදී ආයතන පිළිබඳව අවබෝධයට පත්තුනයි කියලා කියන්නේ එයා දුක්ක ආරෙ සත්‍ය අවබෝධ කලා කියන කාරණය. කවරුහරි කෙනෙක් මේ ජීවිතය තුළ ධාතු පිළිබඳව අවබෝධයට පත්වනයි කියලා කියන්නේ එයා දුක්, ආරෙ සත්‍ය අවබෝධ කලා කියන කාරණේ අපි හැමෝටම ඕන වෙන්නේ සතරක් වූ ආරය සත්‍යන් අවබෝධ කරගන නිර්වාණය ශාක්ෂාත් කරන්න එමනක් සතරක් වු ආර්ය සත්‍යයක් අවබෝධ කරගැනීමට තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ ස්කන්ධයක් ආයතනයන් ධාතූන් පිළිබඳව ඉගෙන ගැනීම. එහෙම ඉගෙන ගත්තහම බොහෝම ගැඹුරුඥාණයක් අපිට උපදවා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ ස්කන්ද ධාතු ආයතන කියන ධර්මතා නැවත 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 කියවෙමින් අපි ඉගෙන ගන්න ඕනේ. ඇයි අපි එහෙම ඉගෙන ගණ්ඩෝනේ එකවරක් කියව්පු තේරුන්ගත්තු දෙයක් නැවතවතාවක් කියවද්දි තේරුම්ගන්න උත්සහ කරද්දේ කලින්ට වැඩිය අපිට අප බෝධවෙන්න පටන්ගන්නා දැම් බොහෝ අයට ඕන වෙලා තියෙන්නේ හරිම පහසුවෙන් නිවන් දකින්නනේ සමහරයේ ජීවිතකාලෙ කතාකරද්දි අපිට මොනගැහෙද්ද කියනවා කොහෝම හරි මේ ජීවිතයේදි සෝවාන් වෙනවාමයි කියලා අනේ ස්වාමින් වහන්ස මට කොහෝම හරි මේ ජීවිතය තුළ අවබෝධයට පත්වෙන්නට ඕනෑම කියලා කියනවා. හැබයි ඒ ඕනෑම කියලා කිව්වට ඕන ඕන කියන වචනය කිව්වට පින්වත්න්නේි ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවට ඇවිල්ල ප්‍රතිපදාව දියුණු කරනකම්. ඒ ප්‍රතිපදාව අවශ්‍ය මට්ටමට ප්‍රායෝගිකව අපි ඒ තුළ යෙදෙනකං අපිට අවබෝධයට පත්වෙන්න පුලුවන්කමක් ලැබෙන්නේ. දිනක් ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක තෙරුන් වහන්සේ. අපි කවුරුද්දන්නවා ආනන්ද තෙරුන් වහන්සේ. උන්වහන්සේ විශාලා මහනුවරේ යම් ප්‍රදේශයක පිඩුසිංගය හැසිරිලා. එන අතරතුරේදී ලිච්චවී රාජ කුමාරවරු සිද්ධ කරන මහා විශේස හැකියාවත්දටවා. ඒ හැකියාව තමයි දුර ඉඳලා යතුරු සිදුරකින් ඇතුල් වෙලා නොගැටී පිටවෙන විදිහට දුන්නට ඊතලය අමුනලා ඊතලවලින් විදිනම දැක්කා මේක දැක්කහම හරීම විශ්මයක් ඇතිවුණ අනන්ද තෙරුන් වහන්සට. මොකද යතුරු සිදුරයේ ගැටෙන්නේ නැතිව යතුරු සිදුරා හරහා යන්න බොහෝම දුරයිඳලා දුන්නෙන් ඊතලයේ විදිෙනවා. මේක දැකපු ආනන්ද තෙරුන් වහන්සේ ලෝතුතරා බදුපාණන් වහන්සේ ළඟට වැඩම කරලා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා මේ සිද්ධිය ප්‍රකාශ කලා. ස්වාමිණි හරිම දුස්කර දෙයක් ලිච්චවී රාජ කුමාරවරු කරනව දැක්ක කියල කිව්වා. එ වෙලා විදි ලෝතුරා බුදුපාණන් වහන්සේ බුදුවරු කියලා කියන පිනවත්මි හරිම විස්්මිත උත්තමයෙන් වහන්සේලා. කවුරුහරි තමන් වහන්සේක කියන ඕනෑම සිද්ධා. නෑම වචනය ධර්මය තුළට ධර්ම අවබෝධය තුරටම ගලපන්න ලෝතුරාබුදුපයාණන් වහන්සේ කටයුතු කරනවා. ඉති ආනන්ද තෙරුන් වහන්සගේ නැවත පෙරලා ආසා සිටියා ආනන්ද මේක ගැන අහන්න දැන් ඔන්න අස්වේගගේ ලෝමයක් තියෙනවා. ඒ අස්ව ලෝමය ගනල්ලා හතට පලනවා. එක ලොම්පලුවක් ගන්නවා. එක ලොම්පලුවක් අරගන එක දුන්නකට අමුණලා. අනිත් ලොම්පලුව යොදුනක්ක ඇතතියලා. මේ ලොම්පලුවෙන් ඒ ලොම්පලුව දෙපළුවෙන්නට විදිනවා. එහෙම එකක් තියෙනවා. පින්වත් තානන්ද ඔය ලොම්පලුවකින් ලොම්පලුවකට දෙපළුවෙන්න විදිනම කියනේ කයි. ලිච්චවී රාජකුමාරවරු යතුරු සිදුරෙන් ඊතලය නොගැටී යන්න විදිනව කියනවයි ඒ කියපු එක කෙනුයි? මේ කියන දෙකෙන් වඩාත් අමාරු එක මොකක්ද කෙළැහවා. ආනන්ද තෙරුන් වහන්ස එතකොට පිළිතුරත් දුන්නා භාග්‍යතුන් වහන්ස ලිච්චවී රාජකුමාරවරු යතුරු සිදුරෙන් ඒ තලේ විදිනව කියන එක අමාරු නැහැ. ලෝමයක් හතට පරලා එකපළුවකින් තවත්පලුවක් යොදුනක් ඇතතියලා දෙපලු වෙන්න විදිනව කියන එක ඒ කරන්න පුළුවන්ද කියවත් හිතන්න බැරිතරන්ද. ලාවිදි ලෝතුරාබුදුපාණන් වහන්ේ ආනන්ද තෙරුන් වහන් සිට ප්‍රකාශ කරනවා මෙ ලෝකයේ සත්වයින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා කියන එක සතට පැලූ ලොම්පලුවකින් අනෙක් ලොම්පලුව දෙපලු වෙන්න විදිනවා කියන කාරණටත් ඇඩිය බොහොම දුස්කරයි කියලා ති ඒ තරං චතුරාර් සත්‍යය අවබෝධ කිරීම දුස්කරයි කියලා ලෝතුරාබුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාලා. ඉතිං එහෙම දේශනා කරලා තිබිය දීත් සාාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව ගෞරෝය නැති ධර්මය පිළිබඳව ධර්ම ගෞරවේ නැති අවබෝධය නැති සමහර කෙනෙක් කියවා ඉතින් උපතිස්ස පරිබබ්‍රාජකයා විදර්ශනා වැඩුවය කෝලිත පරිබ්්‍රාජකයා ත්‍රිපිටකීගෙන ගත්ත කියල විවිධ ප්‍රශ්ට නගනවා. එනිසා පින්වත්න්නේ පුද්ගල විශේසේ කියනෙ කපි තේරුම් ග්ඩෝනි පුද්ගලයිෙන් තම තමන්ගේ ඥානයේශක්තියට තමයි ඥානයේ ප්‍රමාණයට අනුව තමයි ධර්මය අවබෝධ කරන්නේ. ඥානයන්ගේ විසමතාවය බොහෝම ගැඹරින් මේ සමාජය තුළ දකින්න පුළුවන්. එනිසා අපි බොහෝම අනතිමානී වෙන්න ඕනේ. මෙ අනතිමානී සහ නියතමානී වචන දෙක පටලවගන්න හොඳත් නෑ. සමහර කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නිහතමානී, නිහතමානී නිහතමානී කියනවච්චනේ. නිහතමානී කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මානය නැහැ කියන අර්ථය. මෙලෝකය තුළ සම්පූර්ණයෙන්ම මානයේ නසන්නේ රහතන් වහන්සේ. දස සංයෝජන පිළිබඳවපි කතා කරද්දී, සක්කායදිිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටීග, ඊට පසෙ රූපරාග අරූපරාග මාන අටවිනියට එන්නේ මාන උද්දච්ඡා වි්්‍යා එතකොට අනාගාමීියුුණු තැනැත්තාටත් මානය තියෙනවා යම් මාකාරයක එතකොට අනාගාමීියුුණු තැනැත්තා අරහත්වයට පත්වවෙන්නේ මානය සහිත ඉතිරි සංයෝජන පහ නැති කරලා සංයෝජන පහඇතිල තිබිච්ච මානය නැතිකරපු කෙනාට කියනවා නහත මානී කියලා ඒ ය නිහතමානී කෙන වචනය යෙදීමට යෝග්‍යෙවෙන්නේ රහතන් වහන්සේට පමණයි. එදකොට මානයෙන් අඩු කෙනාට යොදන වචනෙමකක්ද ඒක පින්වත්න පැහැදිලිවමතියනවා කරණීියම මෙත්ත සූත්‍රයේ අනතිමානී කියලා නිර්වානය අවබෝධ කරන්න අපේක්ෂ කරන කෙනෙක් කෙලෙසුන් අසන්න අපේක්ෂ කරන කෙනෙක් තමංතුළ ගොඩනගාගතයුතු ශ්‍රේෂ්ඨ උත්තුම්ම ගුණධර්මයක් වෙන්නේ අනතිමානයකම. මොකදද අනතිමානී කල කියන්නේ අතිමානී නොවේ. මම අනිත්තායට වැඩිය උසස්්‍යය, මම අනිත් අයට වැඩිය දැනුමෙන් යුක්තය. මම අනිත් අයට වැිය අවබෝධයෙන් යුක්තය අනිත් අයට තේරෙන්නේ නැහැ මට දේරනවය. මම බොහෝම පින් ඇති කෙනෙක් අනිත්තායට වැඩිය කියලා. යම් යම් දේවල් පදනම් කරගන ගුණතත්වයන් පෙනුම නොයෙක් දේවල් පදනම් කරගන. අනිත් අයට වැඩිය තමන් උසස්්‍ය කියලා කොඩියක් වගේ කොතක් වගේ හිතේතියා ගන්නවා. අනිත් අයේ හෙලා දකිනව තමන් උසස් කරල දකිනවා. එහෙම උසස් කරලා දකිමින් අත්තුකන්සනයෙන් අතිමානයේ යුක්තව කටයුතු කරන කෙනා ධර්ම මාර්ගය තුළ ගමන් කරන්න නැහැ. ධර්ම මාර්ගයේ අභිවෘධයට පත්වෙන්නේ නැහැ. එනිසා අපි නිතරම අනතිමානී වඩොනය කියන්නේ අධික මානයෙන් තොරවෙන්න ඕනේ. එහෙම තොරවෙලා ධර්මකරුණු ඉගනගනිමින් ගුරු ඇසුර ලබමින්ම මේ ධර්මමාර්ගය හික්මන්නට වනේ. එහෙම ධර්මමාර්ගේ හික්මෙන කෙනාට තමයි ධර්මමාර්ගය තුළ අභිවෘදියට පත්වෙන්න පුලුවන්කම ලැබෙන්නේ. පින්වත්න කෙනෙක් ගිහි ජීවිතය ගත කරලා. එ ගිහිජීවිතය සම්පූර්ණයෙන්ම අතහැරලදාලා ගිහි බැඳීම්වලින් ඉවත් වෙලා පැවිදිවෙන්නේ ඇැයි. වෙන්නේ ඒයි කියන ප්‍රශ්නයට ලෝතුරා බුදුපාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ. කවුරුහරි ශ්‍රද්ධාවෙන් කුලපුත්‍රයෙක් ගිහිගේ අතැරලා පැවිදිඋනාා නම්. එයා අනි වාරයම පැවිදිවෙන්නේ සතරක් වූ ආරය සත්‍යන් අවබෝධ කරගන්න කියලා. දෙන් සමහර කෙනෙක් කෑමන තිකමට පැවිදිේච් චැත්තෝ. සමහර කෙනෙක් ඉගෙනගන්න පැවිදි වුණවා අය ගැ කතා කරනවා සමහර කෙනෙක් යි සිකී බුදුපාණන් වහන්සේගේ යුගයේදී තමන් සතුරන් පිළිබඳව බයින් පැවිදි වුණු කෙනෙක් පිළිබඳව කතා වෙනවා. අපධාන පාලිය තියනවා පින්වත්න සත්තාහ පබ්බජිත කියල අපධානයක් තමන්ගේ බිරිඳගේ පාර්සවේ පිරිස මේ පුද්ගලයා සමඟ අමනාපවෙලා මේ තැනැත්තාට විපතක් කරන්න මේ තැනැත්තට දඩුවම් කරන්න මරණයට පත් කරන්න හෙව්වා තැත් දුව ගන දුවගෙන දුවග ගහිල්ලා ආරණයක හිටපු භික්‍ෂූන් වහන්සල ගාවට ගහිලකො මට පැවිදි වෙන්න ඕන කියලා. පිනත්න මොහුට පැවිදිවෙඩ නිවන්දකින් දුවමනාවත්තිබෙනෑ. මොහුට පැවිදිවෙඩ ඕනවනේ ජීවිතය රැකගණ්ඩ අර අනතුරින් මිදන්න පමණයි තිමේ තැනැත්ත් පැවිදි වුණ. සතියක් විතර ගත වෙද්දී ප්‍රශ්න ඔක්කෝම නැතිවෙලාගයා. ොක්කම ැතිවෙලාගේාට පසේ මෙයා කල්පනා කලා මම ඉතින් බයිටන මහන වනේ ජීවිත ආසාාවටනය මහන වනේ ඉතින් ඩැංකිසි ගැටලුවක් නෑ මං උපැවිදි වෙලා ගෙර යනවා කියෙල පවිදි වෙලා ගෙදරගියා. ඇබයි අර පැවිදි වෙලා හිටපු දින හත තියෙනවානේ ඒ දින හතේ පින්වත්නීමේ පැවිද්ද කියන්නේ මොන්නත් තරම් කුසල සක්තියක් උපද වන දෙයක් ද. පැවිද්ද කියන්නේ මොන තරම් පුුණ්‍ය සක්තියක් උපද වන දෙයක් ද කියලා කියනවා නම් ඒ දින හත පැවිදි වෙලා ද පිළිබඳව ගෞරවයෙන් තෙරුවන් පිළිබඳව ගෞරවයෙන් යුක්තව සිල් රැකගන හිටපු පිනට අපධානපාලිය පැහැදිලි කරනවා. ඒ මහාකල්ප තිස්සෙක පුරාවටම කවදාවත්. මෙතැනැත්තා දුගතියක උපන්නේෙ නෑ කියලා. බලන මහනකම කියලා කියන්නේ කොයි තරන් ශ්‍රේෂ්ටයිද. මොන අරමුණකින් පැවිදි වුණා. පැවිදධ තුළ හිට අලවා වාසය කරනවා නම් ය මහාපුුණ්්‍ය කර්මයක් බවට පත්වෙනවා. මහා කුසල කර්මයක් බවට පත්වෙනවා. පින්වත්න හැබැයි නියමවිදිහට කවරුහරි කෙනෙක් පැවිදි ජීවිතයට පත්වෙනවා නම්. ඒ එනැත්ත පැවිදිවෙන්නේ. සතරක් වු ආර්ය සත්‍යන් අවබෝධ කරන්න. අර පැවිද් ඉල්ලන පාලිපාටතියන සබ්බ දුක්ක නිස්සාරණ, නිබ්බාන සච්චි කරනැත්තාය කියලා. සියලු දුක් නැති කරල දාන්නත් නිවන ශාක්ෂාත් කරන්නත් කියලා. එතකොට බුදුදහමේ ඒකායන මාර්ගයේ තියෙන්නේ නිර්වාණය කරා. චතුරාර්ය සත්‍යය අවබෝධය කරා. කෙලෙස් නැසීම කියන තත්ත්වය කරා. ඒත් තත්ත්වයට යන්න ඕනා පසුබිම අපි, ටික ඇති කර ගණ්ඩුවන සාමාන්‍ය කෙනෙක් ලෝකය දකින විදිහට බෞද්ධය ලෝකය දකින්නේ නෑ බොහෝ දෙනෙක් කල්පනා නොකරන කාරණයක් පින්වත්න්නේ සාමාන්‍ය කෙනෙක් ලෝකය දකින වි බෞද්ධ ලෝකය දකින්නේ කියන්නේ මොකක් ද සාමාන්‍ය කෙනෙක් ලෝකයේ දකින්නේ දෙවයා බ්‍රක්්මයා, සත්වයා පුද්ගලයා විදිහට මම මගේ මගේ ආත්මේ විදිහට හැබැයි බෞද්ධයා විසින් ලෝකයේ දකින්න කොහොමද ඉස්කන්ද ධාතු ආයතන විදිහට අනිත්‍ය දුක්ක අනාත්ම විදිහට මේ විදිහට දකින්න පුරුදුුවෙන එකට කියනවා පින්වත්න විපස්සනාව කියලා විපස්සනා කියන පාලි වචනයේ සමහරආර්ථකථාවල තෝරණවා මෙහෙම විසේසා ආකාරයන පස්සතීති විපස්සන. විසේස ආකාරයෙන් ලෝකයේ දැකීම විපස්සනාවයි. එතකොට සාමාන්‍ය කෙනෙක් ලෝකයේ දකින විදිහෙට අවිද්‍යාවෙන් දකින්නේ නැහැ. පුොළුවන් තරං ලෝතුරා බුදුපියාණන් වහන්සේ කියාදීප විදිහට ලෝකයේ දකිින්ඩ ඕනිේ. දැන් කොහොමද ඒක දකින්නේ කියල දැන් අපිටිකක් කතා කරන්න ඕනේ. නැතම් එක තේරුම් ගන්නම් පහසුවෙනවා. දැන්? කවුරු හරි කෙනෙක් අපේ ගෙදරටම ඇවිල්ලා අපිට බනිනව ඇහෙනවා ඒ බනිනව ඇහෙද්දී ඒ බනිනවා අආගන හිටපු කෙනා අනිත් කෙනා ගාවට ගිහිල්ලා කියනවා අහවල් තැනැත්ත ඇවිල්ලා මට බනිනවා එතකොට ඇත්තටම ඔයාට ඇහුුණ අද මම හොඳට අහගන ඉදලාවේ මගේ කන් දෙකටම ඇහුනා කියලා කියනවා මට එහුුණ කියනවා මගේ කන් දෙකට එහුණ කියලා කියන. මේ සාමාන්‍ය ජීවිතය අපි කතා කරන ක්‍රමේ. එතකොට මෙතනදී කන කියන ධාතුව තිබ්බ අපි කියනා සෝත දාතුව. සෝතධාතුවට අරමුණු වන්නේ සබ්ද රූපයයි. අපිකට බ්ද ධාතුව කියනම්. සෝතධාතුව තිබ්බ සබ්ද ධාතුව තිබ්බ, කනයි සබ්දයයි, සම්බන්ධ වෙද්දී සබ්දය පිළිබඳව පින්වත්න දැනීම ඇතිකරන සෝතවිඤ්ඥානධාතුූ පන්නා. එතකොට කනයි සබ්දයයි සෝතවිඤ්ඥානයයි මේතුන එකතුවෙලා සබ්දය පිළිබඳව දැනීමක් ඇති කලාඒ දැනීම ඇති කරලා අරකාරණාතුන පෙන් වෙලා ගියා වෙෙන් වෙලාගේ මෙතනතකොට තිබිලා තියෙන්නේ මම ඇසීමක්ද කනෙෙන් ඇසීමක්ද එහෙමනැත් නම් යම් යම් හේතු ප්‍රත්්‍ය ධර්ම තුනක හුදු ක්‍රියාකාරිත්‍යද්ද කියලාපි තේරුම්ගන්න ඕනේ. දැම්පින්වත් කණට සබ්ද අහන්න පුළුවන් නම් කනට තනිවම සබ්දහන්න පුළුවන් වඩුවනෙනේ දැ අපි නිදාගනීන්නවා තද්ද නින්දේ. තද නින්දේ නිදාගන ඉද්දී කවුරුහරි කෙනෙක්ෙවෙල කතා කරනපිට. කතා කරන වෙලාවෙදිී අපිට ඇහෙන්නේ? නැහැ. දෙතුම් වතාවක් කතා කරල ඇඟටත් තට්ටුුවත් දාලා ඇඟ හොලවල කතා කර පුහමොන් අපි අවදි වෙනවා. ඊට කලින් අවස්ථාවේදී කතා කරාට අපිට ඇහුණේ නැත්තැයි. මොකද කන තිබුණ නැද්ද. කන තිබුණ අපි මෙවා හොඳට හිතන් ඕෝනේ. කන තිබුණා සබ්දයක් තිබුණා හැබැයි දැනීම් සක්තිය ඇති කරන්න කනටයි සබ්දටයි ඒ දෙක සම්බන්ධ කරන සෝත විඤ්ඥානධාතුූ පන්නේ නැහැ. එහෙනම් කනට තනිවම සබ්දහනවා කියල එකක් කරන්න බැහැ. සබ්දට තනිවම ඇසෙනවා කියල එකක් කරන්නත් බැහැ. කනත්තියෙන්න්න ඕනි සබ්ධ්‍යත්තියෙන්ඩ ඕන එය සම්බන්ධ කරන සෝත විඤ්ඥානධාතුවත් තියෙන් ඩොන විඤ්ඥානය තියෙන්නත් ඕනේ. මේ තුනේ එකතුව ඇති වුණ හම තමයි අපි කතා කරන්නේ පස්සේ ඇතිවුුණයි කියලා. එතකොට, ඇහින් රූපයක් දැක්ක කියල හිතන්න ඇහින් රූපයක් දකි ද්‍ය අපි ඇස් දෙක පියාගෙන ඉන්නවා කිය හිතමු එමනත්තන් තද්ද කල්පනාවක මනෝලෝකයක අපි ඉන්නවා ඒ කල්පනා කරගන තද්ද කල්පනාවක ඉද්දී කවරුහරි අපේ ඉස්සරහිෙන්ගියත් අපිට පේන්නේ නැහැ ඔයා දැන්ද මෙතනින්ගේ මන් දැක්ක නෑනි කියලා කියන එතකොට ඇස තිබුණා ඇසට හුදෙක් තනිව දැකීමක් කරන්න බැහැ රපේට හුදෙක් පැනීම කියනදේ ඇති කරන්නත්. බැහැ. ඇස්සට රූපය හමු වෙද්දී එතන විඤ්ඥානය උපදින්ුවන චක්කු විඤ්ඥානය. එතකොට මේ දැකීම ඇසීම දැනීම කියන දේවල්වල තියෙන්නේ මොකක්ද ඒවල තියෙන්නේ. හුදු හේතු පල ක්‍රාකාරීත්වයක් පමණයි කියලා වබෝධ කරගණ්ඩෝනේ. දැන් සමහරායා හනවා, බදුාණන් වහන්සේ ධාරු චීරිය උතුමාට දිිට්ටේ දිට්ටමත්තං සුතේ සුතුමත්තං මුතේ මුතුමත්තං කියලා දේශනා කළ ඔච්චරයි ධර්මය දේශනා කළේ. දැක්කොත් දැක්ක පමණයි ඇසුනොත් ඇසුවා පමණයි නාසයෙන් දිවෙන් කයිෙන් යමක් දැනුනොත් දැනුන විතරයි. වි්ඥාතයේ විඤ්ඥාතුමත් මනසට යම් කිසි දෙයක් දැනුන නං එක දැනුන විතරයි මේ කතා කරන්නේ ඒ ක්‍රියාකාරිත්වයෙන් හුදු නතරවෙන්න හි කියලා මේ ක්‍රියාකාරීත්වය තුළ අපි නතර වෙන්නේ නැහැ ක්‍රියාකාරිත්වය තුළ නතරවෙන්නේ නැතිව මේක තුළ අපි ප්‍රපංච ගොඩනගන තැන දක්වාම ක්‍රියාවලියක් මන සඇතුළෙ කරගෙන එනවා. මේක හරි ගැම්ඹුරු විදිහට අපි දකිින් ඩෝන කාරණය මොකද රහතන් වහන්සේටත් ඇස්තියෙනවා න්තිය රූප දකිනව සබ්දාහනවා. අපිටත් කන්තියවා සාමාන්‍ය කෙනෙට්ටත් ඕනම තිරිසන්සත එට්ටත් කන්තියෙන වැස්තියන සබ්දහනව රූපපේනවා. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් ප්‍රපංච ගොඩනගන්නේ නැහැ රහත් නොවූ ඇත්තන් විසින් අවබෝධයට පත් නොවූ ඇත්තං විසින් ප්‍රපංච ගොඩනගනවා. ආයතන සම්බන්ධ කරගන ධාතු සම්බන්ධ කරගන, න ස්කන්දයන් සම්බන්ධ කරගන ප්‍රපංච ගඩන ැගීම වෙනවා. දැන් විශේසෙන් අපි කතා කරන්න මෙතනද ආයතනයි ධාතුයි පිළිබඳව. මේවා සම්බන්ධ කරගන ප්‍රපංච ගොඩනැගෙන ක්‍රියාවලිය පින්වත්න කොහොමද සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන හැට මජ්‍යම නිකාේ මදු පින්ඩික සූත්‍රය පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ විදර්ශනාව අවබෝධ කරගන්්ඩ ගැලපෙන වටිනම සූත්‍රයා. චක්කුංච පටිච්ච, රූපේච උපජ්ජති චක්කු විඤ්ඥාන. ඇසද රූපයද නිසා උපදිනම චක්කු විඥ්ඥානය. මේ තුනේ එකතුවට කියනවා තින්නන් සංගති පස්සෝ ඉස් පර්සයහි කියලා. පටිච්ච සම්පාධදිීත් අප පීගෙන ගන්නවා චෛතසික විග්‍රහවලදත් අප පීගෙන ගන්න පස්සේ පිළිබඳ. පස්ස පච්චා වේදනමේ පස්සයෙන් තමයි වේදනාව ඇති වෙන්නේ. යංවේදේති, තං සංජානාති, යමක් විඳිනවාද එය හදුුනගන්නව සංඥාවසේ. යං සංජානාති තන් විතක්කේති. යමක් හඳුනාගන්නවාද ඒක විතර්කනය කරන්නට සිතිවිලි ගොඩනගන්නට පටන් ගන්නවා. එහෙම සිතිවිලි ගොඩනගන්නේ අවබෝධයෙන් නොවෙයි, අනවබෝධයෙන් අවිද්‍යාවෙන් මම දැක්කා මමැඇහවා මටබෙරුණ මට දැනනා මේ විදිහට ආත්ම සඥාවෙන් සක්කායිදිට්ටියෙන් නැවත නැවත හඳුනගන විතර්කනය කරන නිසා. සංඥා විපර්යාසයෙන් අනවබෝධයෙන් විතර්කණය කරන නිසා ඔන්න ඒ තැනැත්තා තුළ තන්හා දිට්ටි මාන කියන ප්‍රපංචයන් ගොඩනැගන්න ගන්නවා. තන්හා කියලාකිව මොකද මෙතනති තන්හා කියලා කිවේ ඇලීමේ ඇතිවෙනවා. ඇසින් දකින රූපයට ඇලෙනවා ඒ තුළ ගැලෙනවා. ඒ තුළ අභිනන්දනයට පත්වෙනවා. කනිින්ගහන සද්දයට ඇලෙනවා ගැලෙනවා ඒ තුළ අභිනන්දනයට පත්වවා විශේසයෙන් සතුට වෙනවා. ඒ ලැබෙන්න්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඒ දේ මගවෙන්න මගවෙන්න කියලා හිතේතියා ගන්නවා. මේ විදිහට ඇසින් දකින රූපය තුළ මමත්වයෙන් මහා තෘෂ්ණාවක් ඇති කර ගන්නවා. එමන තන් ගැටෙනවා. ඇලීම යම් තනකද එතන ගැටීම තියෙනවාම තමයි. කාසියක දෙපැත්ත වගේ ඇලීම සහ ගැටීම. සමහරු කියනවා, මගෙ හිතයනම් කිසිීම ඇලීමක් නෑ ලෝභකමක් නෑ එත් මට හරියට තරහ ඇවිස්සෙනවා. පෙනවත්න ඒ එක වෙන්න බැරි දෙයක්. ඇලීම නිසා ගැටීම ඇතිවෙන්නේ කියලා පි තේරුම් ගන්නට ඕනේ. දැන් අපි යම් කිසි පරිසරයක ඉන්නවනං අපිට මදුරුවෝ විදිනවා. මදුරුව විදිද්ධී? ඒ මදුරුවන්ගේ දෂ්ට කිරීම තුළ මදුරුවන්ගේ කරදරය තුළ අපිට අධ්දිික්ක තරහාවක් ඇතිවෙනවා. දවේසයක් ඇතිවෙනවා. ඇයි ඒ ද්වේශය ඇතිවෙන්නේ. අපි සැපේට කැමැති හින්දා. අපි සැපේට කැමති මදුරු ද්‍රෂ්ට කිරීමම් නැතිව සුවසේ වායු සමීකරණය කරපු තත් එක සැපපහසු තත්ත්වයක මැස්සන්ගේ මදුරුවන්ගෙන් තොරව සුවදායි පරිසරයක සුවේ විඳින්න කැමැති. ලැබෙන්නේ නෑ හැ. ඒවෙනුවට විරුද්ධ ප්‍රත්යන් ලැබෙනවා. එතකොට අපි ගැටෙනවා. එතකොට අර ඇලීම නිසාම නෙමෙයිද ගැටන්නේ කියලා හිතන්න. ඇලීම නිසාමයි ගැටීම ඇතිවෙන්නේ. මේක අපි හොඳර තේරුම් ගණ්ඩෝනේ. එතකොට ඇලීම නිසාම ගැටීම ඇති වෙනවා තෘශ්ණාවත් ඇතිවෙනවා. එතන අනිපැත්තට එතකොට දේසියක්ත් ඇතිවෙනවා. මොකදදීලඟට දිට්ටිය කියල මෙතන කිව්වේ. දිට්ටිය කියලාකිව අනවබෝධය අවිද්‍යාව එෙමනෙත්තන් සක්කායි දිට්ටිය මෙතන උත්පාදනය වෙනවා. අ කලින් කිවගේම මටයි බැන්නේ මමයි ඇහුවේ මටයි ඇහුුණේ මම අහගන හිටියා. මම දැක්ක මම බලාගෙන හිටියා. මගේ දිවට දැනුණ ඒ රස්ස ඔය විදිහට මම 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 කියන එක නැවත නැවතකා වදින්න ගන්නවහිතට. මොකද මේක හුදු ඉන්ද්‍රියන්ගේ ආයතනයන්ගේ එහෙමනැත්තං හේතු ප්‍රත්්‍යයන්ගේ ක්‍රියාකාරිත්‍යයක් පමණයි කියලා ්‍රහණය කරගන්න පුළුවන්තරන් ඥානශක්තියක් උපදවාගන නැහැ. විශේසයෙන් විදර්ශනා නුවනින් මේ ක්‍රියාකාරීත්තය දකින්න පුළුවන්කමක් තාම උපදවාගෙන නැහැ. ඒ නිසා ඒතුළින් මමත්වේම නැවත නැවත ග්‍රහණය කරගන්නවා. ඒ තුළ දිට්ටිය ගොඩ නැගෙනවා.ඒවගේම මාන කියන එක ගොඩ නැගෙනවා. මේ කාරකට වැඩිය හොඳයි අරක මේකට වැඩිය හොඳයි යායට වැඩිය මම හැඩයි. එයට වැඩිය මම බුද්ධිමත් මේ විදිහට මැනැගැනීම සිද්ධ කරන. මෙන්න මේ කියන තෘෂ්නා දිට්ටි මාන කියන ප්‍රපංච හින්දා. ඒවා ආශ්‍රය කරගන සක්කලා කලේෂයන්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ ජීවිතය තුළ ස්කන්ධ පංචකය අපිට ලැබිලා. මේ ජීවිතය තුළ ධාතු දහට අපිට ලැබිලා. මේ ජීවිතයේ තුළ පින්වත් අපිට ආයතන දොළහ ලැබිලා. වෙන විදිහකට මේක කිව්වොත් ඉස්කන්දයන්ගේ පහලවීම තමයි ඉපදුනා කියලා කියන්නේ. තවත් විදිහකට කිව්වත් ආයතනයන්ගේ පාතුභාවය පහලවීම තමයි ජීවිතයක් ලැබුණ කියන්නේ. එවගේම ධාතුූන්ගේ පහලවීම පාතුභාවේ තමයි භාවයක් ලැබුණ ජීවිතයක් ලැබුණ ඉපදුනා ජාතිය ලැබුව කියලපි කතා කරන්නේ එතකොට දැන් ඒක අපිට ලැබිලා තියෙන්නේ. ඒ ලැබිලා තියන ඇස කොයි වගේ දෙයක් ද කියල දැං ඊළඟට අපිකල්පනා කරන්න් ඕනි අපි ක්‍රාකාරිත්වය ගැන කතාකර ක්‍රාකාරිත්වයෙන් ප්‍රපංචේ ඇතිවෙන විදිහ පිළිබඳව කතා කරා දැන් අපි කතා කරන්නේ ඒවායහ සභාවය පිළිබඳව දෙ ඇස කියන එක පින්වත්නි හැමදාම එක විදිහට පවතින එකක් නෙමේ ඇස කියන්නේ හේතු පල දහමින් ඇතිවෙලා හේතු පල දහමට අනුව වෙනස් වෙලා හේතු පල දහමට අනුව වන සිලා යන එකක් හැබැයි ඇසට අපි පුද්දුම විදිහට ආස කරනවා මේ ඇසේ යම්කිසි ආකාරයකින් විසබීජයගගිහිල්ලා. පටලයක් බැඳුනොත් ඔන්න නැහැ පේනෙ නැතිවයනවා. එවගේම සුදමතුනොත් ඇහැ පේනෙ නැතුව යනවා. ඇස කියන එක බබලමින් මිනිකැටයක් මැනික් කැටයක් වගේ හැමදාම ලස්සනට පවතින්නේ නැහැ. ටිකින් ටික ටිකින් ටිකට් ටිකෙන්ක් ටික දිරාපත් වෙලා යනවා. පින්වත්න කන කියන එකත් එහෙමයි. සබ්ද ඇහෙන ඒ ඔපේ ටිකෙන්ක් ටික ටිකෙන් ටිකට ටිකෙන් ටික වෙනස් වෙලා යනවා. දිව ඒවගේම කය, නාසය මෙව්වායින් බාහිර ලෝකයේ අරමුණු ග්‍රහණය කර ගැනීමේ ශක්තිය ටිකෙන් ටික ද්‍යාරු වෙලා යනවා. මෙවා සදාකාලිකවෙේක විදිහකට පවතින්නේ නැහැ කියල අපි තේරුම් ග්ඩ ෝනේ. මෙ ඔක්කෝ මේකත කොරු පොහම අපිත් ජීවිතයේ කියලා කියනවනේ මෙ ජීවිතයට අපි පුදූම විදිහට හඇරිිලා ඉන්න. ජීවිතය සැපවත් කරගන්න අපි රැකියාව කේදෙනවා. මුදල් උපයනවා දූදරුව ඇති දෙඩි කරනවා. ඒලු තුරුල් කරගෙන ඉන්නවා. පෙනවත්න මෙහෙම ඉන්ඳලා ඉඳලා ඉඳලා ඇලීම් බැඳීන්වලින් බැඳිලා ඉඳලා අපි සදාකාලිකව ජීවත්වන්නේෙ නැහැ. සදාකාලිකව ජීවත්වෙන නෑ කියලා කියැනෙ යම් මොහොතකද අපි මරණයට ලංවෙනවා. පිනතුන් මේක හොඳට හිතන්න. කෙනෙක් මරණයට ලංගුණහම එයාගේ හිතට මහා පාලු කාන්සිදායක ස්භාවයක් ඇතිවෙනවා. එයා යම් දේකට ඇරිලා තියෙනවනගේ ඇලිලා තියෙන දේවල් පිළිබඳව මතකෙ ඉස්මතු වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් හම්බ කරපු ඉඩකඩංවලට දේපලවරට බැඳිලා ඉන්න කියෙ හිතන්නකෝ. එයාට අන්තිම හුස්ම යන්න ිට්ට්වවෙද්දි අයූ මේ දේපර ඉඩකඩම් කියලා වගේ සිතිවිල්ලක් කියෙනවා හිතට. සමහර වෙලාවට උගත්කම බුද්ධිමත්කම ගොඩනගා සමාජ තත්ව ඇති කරගත්තු කෙනෙ. මැරණ වෙලාවෙදි බොහෝම පාලු සභාවයට හිත අරගනය විල්ල එයායට දැනෙනවා මෙච්ච ඉගෙනගෙන මෙච්චර සමාජ තත්ත්වයක් ගොඩ නගාගෙන අයියෝ මං කියලවගේ සිතිවිල්ලක් ඇති වෙන. සමහර වෙලාවට දේශපාලන වස්යෙන් ඉහලට ගිහිල්ල ලොකු ොකු ඇමැති මැති නතුරු ලබපු කට්ටිය. එහෙම ඉන්න වෙලාවක මරණයට පත් එද්දි මම ඇමැති කෙනෙක් කියලා මෙච්චර බලයට පත්වෙලාත් කියලා කියල හිතෙනවා. සමහර වෙලාවට පින්වත්නී දූ දරුවන්ට අධික වාදරය කරපු කෙනෙක් නම් මොරණයට පත්වෙන්න කෙට්ටු එද්දී. දැනෙද්දි මේ ජීවිතය අතාරන්න සිද්ධ වෙනම කියලා. අියූමගේ දරුවෝගල සිතිවිල්ලක් ඇති වෙනවා. ජීවිතයේ බොහෝම දුස්සීලව ගත කරපු කෙනෙක් නම්. එයා කරපු වැරදි දේවල් මතක් වෙද්දි ඔන්න ආෙ මහා කාලකන්නේ බොහෝම අසහනකාරි සිතිවිල්ලක් ඇතිවෙනවා. ඒ සිතිවිල්ල එක්ක ඔන්න ඇතිවෙනවා. මුළු ජීවිත කාලේ ඇතුළතුම මම මොනවද කරලා තියෙන්නේ කියලා ලොකු පසු තැවීම. ඒ පසු තැවීමයි ඇලීමයි එක් කලා ඔන්න මරණයට පත්වෙනවා. බහුතරයක් මිනිසුන්ට අපි ප්‍රතිසතයක් විතිහයට කත්ොත් සීයට අනූනමයයි දසුමා අනූනමයක්ම පිරිසට සිතට නැගෙන්න්න ඔය වගේස භාවයක් මරණසන්න වඋනහම. මොකදඒගොල්ලු අර විදර්ශනා විදිහට විශේසාකාරයෙන් ලෝකෙ දකින්න පුරුදු වෙලා නුවන දියුණුකරපු අය නෙමේ හිදා. සාමාන්‍ය ලෝකයේ ඇලීමෙක් කළ ගැටීම එක් කළ ජීවත්වෙන්න සල්ි හම්බ කරන්න දරුමල්ලු ඇති දෙැඩි කරන්න කියන මේ සීමාවට කොටුවෙලා හිටපු ඇහින්දා. එයින් එහා යමක් හිතපු නැති අය හින්දා. ඒගොල්ලන්ට අවසාන මොහුතේදී මහා කනස්සල්ලයක් ඇති වෙන. ඒගොල්ලො එහෙමම මරණයට පත්වෙනවා. කනස්සල්ලයකින් පසු තැවීමකින් හෝ ඇලීමකින් හෝ මරණයට පත්වෙන කෙනෙක්. කව දාවත්ම පින්වත්නි සුගතිගාමී ජීවිතයකට පත්වෙෙන්නේ නෑ. එයා මරණින් අනතුරු ඒ කාන්තවසේම ප්‍රසිසන්දිගත වෙන්නේ. උත්පත්්‍යය පුනර්භවය ලබන්නේ පින්වත්න්නේ දුක්කිත දුක් සහිත ජීවිතයක. කෙටියෙන්ම කිවොත් සතරාපා ජීවිතයකට ඔහුගේ ඊළඟ භවය ඔහුට උපත ලබන්නට සිද්ධ වෙනවා. එතකොට එහෙම හතරාපායේ උපත ලබනස්ව භාවයෙන් අපි මේ ජීවිතය. ගත කරන්න යුතු නෑ දැන් කෙනෙක් පවුලකඉන්න කුඩා දරුවෙක් අමේ මම මහනවෙන්න ඕනේ කියලා කියද්දි.ඒ අම්ම තාත්තමේ දරුවට තියෙන ආදරෙ හින්ද කල්පනා කරනවා, මේ දරුවව මම මහන කරන්නේ නෑ මේ දරුුවාව මම මංගාව තියාගන්නා. මේ දරුවවා මහනකරපු හම මට කවුදඉන්න කියල කල්පනා කරනවා. ඇත්තටම පින්වත්නි එහෙම දරුවාව තමංගාවම තියාගත් තහම, ඒකට කාටවත් දෝසයක් කියන්න බැරි තත්ත්වයක් තියෙනව තත්ත්වය මේක නම්. ඒ කියන්නේ තමන් ගෙවන ජීවිතය හරි යාලෝකමත් ජීවිතයක් නම්. ඒ තුළ තමන් ඉතාම තෘප්තිමත් නම් ඒ තුළ මහා සැපයක් සැනසීමක් තියෙනවත් නම්. එක ඇනෙමේ අම්ම ගෙවන ජීවිතේ තාත්තගෙවන ජීවිතේ ඥාතිීන් එක එකතු වෙලා මේ ගත කරන ජීවිතේ. ගිහි ජීවිතේ සැනසීමෙන් පිරුණු ආලෝකයෙන් පිරුණු සැපයෙන් පිරුණු තැනක්නම්. ඒ සැපය කවදාවත් අහිමි වෙන්නෙත් නැත්නම්. ඒ සැනසීම කවදාවත් වෙනස් වෙලා යන්නෙත් නැත්නම්. මරණින් මත්තෙත් ඒ සැපදායක සැනසිලි දායක ස්වභභාවය පවතිනවනම්. අවසාන හුස්ම යන වෙලාවෙදි. මහා පීඩාකාරී තත්ත්වයක් බවට ඒ පරිවර්තනය වෙන්නෙත් නැත්්නම්. අනේ මේදේවල් දාලා යන්ඩ වෙන්නේෙ නැත්නම්. මේ ඔක්කෝ ම අරගන සැනසීමෙන් සතුටෙන් ඊළඟ ජීවිතවලටත් ඒ විදිහටම යන්න පුළුවන්නම්. ඔන්න අම්ම කෙනෙට තාත්තකැනෙට කියන්න පුළුවන් පුතේ නිවන්දකින්ඩ මහනවෙඩ ඉඩ දෙෙන්ඩ බැවයාට කියලා. එදකොට එහෙම කියන්න පුළුවන්කමක් නෑ? අමල දන්නවා තාත්තල දන්නවා මුදල් එකතු කරනවා ධනය එකතු කරනවා ඉගෙන ගැනීම ආයෝජන කටයුතු මේ ඔක්කෝමක් ලොකු අරගර එක ජීවිතයේ දෙවා. මේ ප්‍රත්්‍යන් ඉස්කන්ධයක් ආයතනයක් මට ඕන විදිහට පවත්වගන්නම උත්සාහ කරන එක තමයි ජීවිතය අපි කරන්නේ. සිත සතුරට පත් කරගන්න ජීවිත පිනවන්න ඕන කරන දේල්මයි ජීවිතය තුළ අපි කරන්නේ එහෙම කරමින් අපි හිටියට මේ ඉස්කන්දයන් ඉස්කන්දයන්ගේ ස්භාව්‍යතා රින්න නැහැ. මොක දිස්කන්දයන්ගේ සභාවය. හේතුන්ගෙන් හටගත්තා හේතුූන් ටනුව දෝලනහි වෙනවා පින්වත්නේ. කෞරුහරි කෙනෙට අපි ආදරය කරන්න පටන් ගත්තා කියලෙමු? අපි දැඩි ප්‍රේමේකින් කාන්තාවක්ට හෝ පිරිමිියෙක්ට හෝ අපි ආදරේ කරන්න ගන්නවා කාන්තාව පිරිමේට් ආදරේ කනව පිම කාන්තාවට් ආදරේක නැහමනතන් අම්ම කනෙත් දරුවෙට් ආදරේ කරනවා. එහෙම ආදරය කරන එක වරදක් නැහැ අපි එහෙම ආදරේ කරන්න පටන්ගත් තහම ඒ ස්කන්ද ධාතු ආයතන ඒවල තියෙන ස්වභාවේ අතඇරල අපිට ඕන ස්වභාවයට පත්වෙනවාන අම්මාට අපි ආදරය කරද්දි අම්ම අපිට ඕන තරං කාලයක් අපිට ජීවත් කරගන්න පුලුවන්න.ඒ අම්මා කියනෙක්කෙනට ලෙඩදුක් හැදෙන්නේ නැත්තුවමතියාගන්න පුළුවන්නම්. ආයුෂ කොයිතරං ගෙවිලා ගියත් කර්මය කොයි තරං ගෙවිලා ගියත් පින නැතිවෙලා ගියත් අපිට ඕන තරංකාලයක් අපි ගාවතියාගන්න පුලුවන්න. ඒවා ඒ ඉස්කන්ද ඒ ධාතු ඒ ආයතන ඒවා ඒ තත්වයේ ස්භාවේ වෙනස් කරන්නේ නැහැ කෙලපිතේරුම් ග්ඩෝනි ඒවාඒ සභාාවය සදාකාලිකව ලෝකෙ පවතින ස්භාවයමයි. හේතුඵල දහමට අනුව ස්කන්ද ධාතු ආයතනයන් හටගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියෙන ලක්සණයන්ගින් යුක්තව ඒ ලක්සන විද්‍යමාන වෙන විදිහට ලෝකයේ පවතිනවා නෙසිලා වෙන සිලා යනවා. ඒ නිසා ඒ ස්භාවය අපි අවබෝධ කර ගණ්ඩ ඕන. ඉස්කන්දයන් ධාතෝන් ආයතනයන් මේවාල ඇතිවෙන ක්‍රියාකාරිත්වය, මමය මගේ ආත්මයය කියන මේ ප්‍රපංචේතුලින් අපි දකිමින් වාසය කරන තා කල්, අපිට සතරාපායෙන් මිදන්න පුළුවන්කමක් ලැබෙන්නැහැ. මේ ප්‍රපංචයෙන් මිදන්න මේ තෘෂ්නා දිට්ටි මාන කියන ක්ලේශවසගේෙන් මිදීම සඳහායි ලෝතුරා බුදුපියාණන් වහන්සේ මේ සත්ව පුද්ගල ස්භාවය විදිහට ලෝකය දකිනදහේ. මම ආත්මය ලෙස ලෝකය දකින දේ. ස්කන්ධ ධාතුව ආයතන විදිහෙටට බෙදාදක් කළ තියෙන්නේ. එහෙම නම් පින්මත්න අපේ කලින් වැඩ සටහනකද ස්කන්ධයන් පිළිබඳව බොහම ගැඹුරරික් සාකච්ඡා කර මේ වැඩ සටහ නිදිී ආයතන පිළිබඳවත් එ හික්‍රියාකාරිත්වය පිළිබඳවත්. ධාතු දහට පිළිබඳවත් එහි විඤ්‍යාය කොයි තරම් බෙදිලා තියෙනවද කියන කාරණය පිළිබඳවත්. ඒවාල ක්‍රියාකාරිත්තුවය තුළින්, ප්‍රපංච හටගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවත් අපි කතා කලා. මේ ප්‍රපංච හටගැනීම නැති කරන්ඩනම් මේවා හුදු ක්‍රියාකාරිත්වයම් පමණයි. කියනකාරණය අපි අවබෝධ කරගන්ඩ නැවත නැවත නුවන මෙහය ව්ඩ ඕනේ විපස්සනාවේ යෙදෙන්ඩෝන විදර්සනේ යෙෙන්න්නට ඕනේ. එහෙම කොහොමද විදර්ශනාවවි පස්සනාවේ යෙදෙන්න්නේ කියලා අපි ඉදිරි දේශනාවකදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒමනං එත්තෙක් මෙ ධර්මේශ්‍රවනය කළ ඔබ සියලු දෙනාටම. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා පළමුකොටම ආසිර්වාද කරනවා. ආකාසට්hාච බුම්මට්ටා දේවානාගා මකි්දික්කා. nyaම්ත අනුමෝදිත්වා චරරකම්තු සාසනම් චිරරක්කන්තු දේසනම් චරරකන්තු මම්පරති